මේක කරන්න බෑ මට මැරෙන්න හිතෙනවා මේක මට දරා ගන්න බෑ මටමයි මේක වෙන්නේ මේක මගේ කාලකන්නිකම් මේක මං ගියාත්මේ කරපු දේවල් පව එහෙම නේ අපි විශ්වාස කරන්නේ ජීවිතේට ප්‍රශ්න නැත්තම් ජීවිතේට හැපි නැත්තම් ජීවිතේට කඩාවැටීම් නැත්තම් අපි කොහොමද කියන්නේ ඒකට ජීවිතය කියලා ඒ නිසා ඔබ ජීවිතේ කොමන කාර්යකම් හෝ කඩාවැටලා ඉන්නවනම් කරන්න තියෙන එක දෙයයි මම විශ්වාස කරන්නේ යන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔයාගේ මුණ දිහා ඔයාගේ ඇස් දෙක දිහා බලන්න ඔයා මාර ලස්සනයි ඔයා මාර කඩවසම් ඔයා මෙත්තුවක් ජීවත් වෙන ඔයා ඔයාට දරු කරන්න පටන් ගන්නකොට ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්නකොට මම හිතන්නේ මේ තරුණ පරම්පරාවේ සිය දිවි නසා ගැනීම ජීවිතේ ගත කර ගැනීම තුවාල කර ගැනීම අබ්බැහි වීම අපි ගොඩක් අබ්බැහි වෙනවා මද්රල් වලට අබ්බැහි නොවිච්ච කෙනෙක් පුද්ගලිකුට අබ්බැහි වෙලා ඉන්නවා ඒකත් බරපතලයි පුද්ගලිකුට අබ්බැහි නොවිච්ච කෙනෙක් මද්රල් වලට අබ්බැහි වෙලා ඉන්නවා ඒකත් බරපතලයි එනිසා ඔය අබ්බැහි වීම ගැන කතා කරද්දී මද්රාවි පැත්ත කියන්නේ තරුණ කොල්ලෙක් කෙල්ලෙක්ට තියෙන විශාලම කේදවත් විශාල කේදවත් අපි හැමෝම තුල දෙවියන් වහන්සේ කෙනෙක් අපි හැමෝම තුල බුදු කෙනෙක් ජීවත් වෙනවා අපි ඇතුළාන්තයේ කෙනා ඉන්නේ අපි එකිනෙකා වෙලියට ගන්න උත්සාහ කරන දවසට ජීවිතේ නාස්ති කරගන්න හිතෙන්නේ නැහැ ලෝක ආබාධිත දිනේ තින්නේ දෙසැම්බර් 3 වෙනිදාට නමුත් එදාට තමයි අපි මිනිස්සු දන්නේ අපේ රටේ ජීවත් වෙනවානේ ආබාධිත ප්‍රජාව කියන එදාට විතර අපේ මිනිස්සුන්ට ආබාධිත ප්‍රජාව ගැන ආදරයක් ඇති වෙන්නේ හරියට ලෝකලම දිනේට වගේ හරියට අම්මා වරුන්ගේ දවස වගේ එදාට විතරයි අපිට මතක් වෙන්නේ කාන්තා දිනේදී කාන්තාවෝ වගේ මිනිසුන් අපේ රටේ ජීවත් වෙනවා කාන්තාවට හරියට සමතන දෙන්න ඕනි කිය. හැබැයි පැය 24 කට විතර අදාළ පුද්ගලයන්ව ලඝු කරලා එවැනිව පුද්ගලයන්ව අදාළ දිනයකට විතරක් ලඝු කළා අපිට පැත්තකට දාන්න පුළුවන්. අපි බහිනවා දේශපාලනඥයන් අපි කියන මේ රට විනාශ කර යාලා කියන නෑ 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 ඒ රට විනාශ කර යාලා වුණාට ඒ රට විනාශ කරන්න යාලව පත් කරේ ඔබ මමත් ඒකට වග කියෙන්නේ වග උත්තර කරුවේ ඒ නිසා අපිට අයිතියක් තියෙනවා තරුණ කොල්ලෙක් කෙනෙක් විදිහට ඒ සිස්ටම් එක වෙනස් කරන්න ඒ තින්කින් එක වෙනස් කරන්න ඒක වෙනස් කරපු දවසට ආබාධ ප්‍රජාවට දැන ඔබ වගේම ඔය ප්‍රශ්නය ලංකා භූමියේ පොළවේ පය ගහලා ආයහන එකක් නෑ ඔබේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ ඔබ ළඟම තමයි. ඔබේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ ඔබ ළඟ. ඒ නිසා මම පිළිගන්නවා. ඔබ ඉන්නේ පීඩනේ. මේක කියන මම ඉන්නේ පීඩනේ. මොකද අපිට තියෙන ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න. පුද්ගලික ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අද රට මුහුණ දීලා තියෙන ප්‍රශ්න අප්‍රෝත්‍යක් බලවත් ප්‍රශ්න. අපි සෝෂල් මීඩියා එකකට ගිහින් ජෝක් එකක් දැක්කත් ඒ ජෝක් එක ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. අපි මිනිස්සු හරි දක්ෂයි කියන ප්‍රශ්න හරි මාර ප්‍රශ්න වලින් අපි පෙළෙනවා. एक जोक का एक मिमी का इतनी यहाँ पे यार हिता नहीं ना मेरे को तो हिना वेला मेरे को दामन लगा लेना आप इतनी यहाँ पे हिता क्या देखती हैं आप इधर रेडियो के गिन माये नहीं प्रश्न आप इस समाज के गिया आप इस खड़े के गिया मत इतना रंग प्रश्न वाले हेमो में हिम्बा देन आप इधर हाथी बैठे हैं इन्हीं सब मेक की मूल ඔන්න පත් කරලා යවපු ඔබ මම හැමම වග උත්තර කරුවන් නිසා මේ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නේ තපිලා. නැවත එම විද්‍යාල වලට මුහුණ නොදෙන්න සමාජයක් විදියට ඔබට මට දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. හරි තීරණයක් ගන්න. කොහොමද හරි තීරණය ගන්න? මම ගන්න තීරණය ඔබට හරියන්නේ නැහැ. ඔබ ගන්න තීරණය මට හරියන්නේත් නැහැ. ඒ නිසා අපි සාමූහිකව එකතු වෙන්න කාලයක් ලැබෙනවා. අපි එකතු වෙලා මේ රට වෙනස් කරන්න ඕනේ. ඒකට එකතු වෙන්න නම් අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ. හිතන විදිය වෙනස් කළොත් ඔබ මම මුණ දිලා ඉන්න මේ මානසික ආතතිය, මේ කලහකාරී සිතුවිලි, මේ අර්බුදකාරී මතවාදයන් චුට්ට චුට්ට निराකරණය වෙලා අපි බලාපොරොත්තු වෙන ලස්සන සමාජයක්, අපි බලාපොරොත්තු වෙන ලස්සන හිතක්, වැඩ කරන හිතක්, උද්‍යෝගයෙන් දවස පටන් ගන්න හිතක්, සාමකාමීව නිින්දට යන හිතක් ඔබටත් මටත් මේ රටේ මේ භූමියේ ජීවත් වෙන තරුණ කොල්ලෝ කෙල්ලොන්ට මේ භූමියේ ජීවත් වෙන හැම මනුස්ස ප්‍රාණියකටත් මේ භූමියේ ජීවත් වෙන සතා සිව්පාවටත් හරි ලස්සන නිින්දයි